රතුමල් 10ක් හා සුදුමල් 21ක් ඇත. ඔක්කොම මල් කීයද? දැන් බලන්න රතුමල් කීයක් තියෙනවලුද? 10ක් තියෙනවලු. සුදුමල් කීයක් තියෙනවලුද? 21ක් තියෙනවලු. හැබැයි ඉතින් ටීචර් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕන. එහෙම උත්තර දෙන ළමයි තමයි මාත් එක්ක පාඩමට පන්තියට සම්බන්ධ වෙලා ඉන්නේ. නේද? ඉතින් මං අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැත්නම් නේද? මේක කියවන්නේ නැත්නම් වටපිට බලනවා නම් එහෙම වුණත් එහෙම අපිට ඕන ගණිතය අමාරු වෙනවා. නේද? ගණිතේ නෙමෙයි ඕනම විෂයක් අමාරු වෙනවා. ටීචර් උගන්වන්නේ දෙය අහගෙන ඉන්නේ නැති වුණොත් නේ? එහෙනම් මං අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕන. එහෙනම් රතුමල් කීයක් තියෙනවද පුතේ? රතුමල් දහයක් තියෙනවලු. ඕන දැන් මට සමහර අය උත්තර එවනවා. හැබැයි ඒ උත්තර වැරදි. ආ මේක හරියම ලේසියිනේ. ලේසිම දේවල් තමයි ළමයි ඉක්මනින්ම වරද්ද ගන්න. ඒ නිසා හොඳට බලා ගන්න ඕන. බොහෝම නිවාඩු පාඩුව. ආ නිවිච්ච ළමයි විදියට ඔන්න මේ ප්‍රශ්න වලට මූණ දෙන්න ඕන. කලබල වුණත් හදිස්සි වුණත් අපිට උත්තරේ වරදිනවා. සමහර 31යි කියනවා, සමහර 22යි කියලා කියනවා. වැරදි. ඒ උත්තර වැරදි. ඒ නිසා අපි බලමු කොහොමද මේ ගැටලුව විසඳන්නේ. දැන් අපි අර චූටි කාලේ වගේ 10 එකතු කිරීම 21 සමානයි කීයද කියලා උත්තරේ ලියලා විතරක් බෑ. දැන් වගන්ති ලියන්න ඕන. වගන්ති ලියලා තමයි ගැටලුව විසඳන්න ඕනේ. සමහරු කියනවා 30යිලු. ඒ නිසා අපි බලමු හරිම උත්තරේ නිවැරදිම උත්තරේ මොකද? ඒත් එකම වගන්ති ගොඩ ලඟා ගන්නේ කොහොමද? වගන්ති හදන්න ඕන. නිකන් උත්තරේ ලියන්න පුළුවන් ද බෑ. එහෙනම් තියෙන දේවල් අපි දන්න දේවල් ලියමු. රතුමල් කීයක් තියෙනවද? රතුමල් කීයක් තියෙනවද? ආ රතුමල් 10ක් තියෙනවා. එහෙනම් මම ලියනවා රතුමල් ගණන. මොකද ලියන්නේ? රතු මල් ගණන. සමානයි කීයද? රතුමල් ගණන 10යි. හරි. බොහොම හොඳයි. ඔන්න අපි දෙනවා 10යි. ඊට පස්සේ අපි දන්නවා සුදු මල් නේද? සුදු මල් ගණන. එහෙනම් ඊළඟ වගන්තිය ලියනවා අපි සුදු මල් ගණන. කීයද පුතේ සුදු මල් ගණන? විසි එකයි. ආ ඒක අපි ලියා ගන්න ඕනේ මෙන්න ඊට පහලින්. බලන්න එක ස්ථානේ 10 ස්ථානේ හැදිර ගානට අපි ගන්න ඕන. ඊට පස්සේ අපෙන් අහන්නේ ඔක්කොම මල් කීයද? එහෙනම් අපි ඊට පස්සේ ලියනවා ඔක්කොම මල් ගණන. නේද? ආ ඔක්කොම මල් ගණන නැත්තම් මුළු මල් ගණන. දැන් මෙතන තියෙන වාක්‍ය වලින්ම වගන්ති හදාගමු අපි. ප්‍රශ්නේ තියෙන වාක්‍ය භාවිතා කරලා මොන්න මම වගන්ති ගොඩනගන හැටි කියනවා. ඔක්කොම මල් ගණන. එතකොට අපි මෙන්න මේ සමාන කිරීමේ ලකුණු ටික එක කෙලින් අරගන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා. ඒක තමයි ඔන්න වැදගත් වෙන්නේ. ඉතින් අපිට ඊට මජීවලින් කියලා හිතනවා නම් අපි මෙතනින් චෝට්ටක් මතලා ඒක පහලින් ලියාගමු. නේද? ඔක්කොම මල් ගණන සමානයි. දැන් ඔක්කොම මල් ගණන හොයන්න අපි මොකද්ද කරන්න ඕනි? ඔක්කොම මල් ඒ පැත්තෙන් 10ක් තියෙනවා, මේ පැත්තේ 21ක් තියෙනවා. ඔක්කොම ගණන හොයන්න නම් මේ දෙක මොකද පුතේ කරන්න ඕනි?
එක ගොඩකට එකතු කරන්න ඕන නේද? අන්න සංකල්පය බොහොම වැදගත්. අපි එකේ දෙකේදී මේ සංකල්පය ඉගෙන ගත්තා නේද? ඒ පැත්තේ ගොඩයි මේ පැත්තේ ගොඩයි ඒ ගොඩවල් දෙකට එක දෙක මේකට එකතු වුණාම ඔන්න ඔක්කොම කීයක් තියෙනවද කියලා බලන්න පුළුවන්. නේද පුතේ? අන්න ඒක පැහැදිලි අවබෝධය තියෙන්න ඕන. එහෙනම් අපි මොකද කරන්නේ? මේ දෙකේ එකතුව. මොකද්ද හොයන්නේ මේ දෙකේ? එකතු. එහෙනම් එකතු කිරීමේ ලකුණු බය නැතුව අපිට දාන්න පුළුවන්. හරි. එහෙනම් දැන් බලමු අපි එකතු කරන්න ගන්න කොයි පැත්තෙන්ද? එකතු කරන්න ගන්න කොයි පැත්තෙන්ද පුතේ? ඒකේම පැත්තෙන්, කැට තියෙන පැත්තෙන්, පොඩි දේවල් තියෙන පැත්තෙන්. ඒකත් ඔන්න අපිට මතකයි. එහෙනම් ඒකේ ඒව පැත්ත තියෙන කීයයි කීයයිද? කොබලම බලන්න. බිංදුවයි එකයි. එහෙනම් මෙතන කැට නැහැ, මෙතන කැටයක් තියෙනවා. එහෙනම් මේ පැත්තෙන් මොකුත් නැහැ, මේ පැත්ත එකක් තියෙනවා. ඔන්න එකට දාපුවාම මේ පැත්ත එක තියෙනවනේ නේද? ආ එහෙනම් අපි ඔන්න එකයි කියලා එකේව පේදීම ඔන්න ඒකෙලිම ලියාගත්තා. හරිද? හරි. ඊට පස්සේ ඔන්න කැට අපි එකතු කරලා ඉවරයි. ඊට පස්සේ අපි යනවා කොයි පැත්තටද? දඬු තියෙන පැත්තට. ඒ කියන්නේ 10 ඒවා පැත්තට. මතකයි නේද? ගණ කරාමුවෙන් අපි ඉගෙන ගත්තා දඬු හා කැට මගින් ඉගෙන ගත්තා ස්ථානීය අගය. ඉතින් ස්ථානීය අගය ඉගෙනගෙන ඉන්න ළමයි ඔන්න 10 ඒවා පැත්ත මොනවද කියලා දන්නවා. නේද? 10 ඒවා පැත්ත දඬු තියෙන පැත්ත මොන පැත්තද පුතේ? මෙන්න මේ පැත්ත. එහෙනම් තියෙනවා 1 එකතු කිරීම 2 1යි 2යි. 1යි 2යි 1ට එකතු වුණාම කීයද කියලා හොයන්න තියෙන්නේ. අපි ඔන්න බලමු බලන්න 2 2 කොයි අරගෙන දඬු කීයක් එනවද කියලා. 1යි තව මේකටම දෙකක්. 1යි 2යි. එහෙනම් කීයක් එනවද? 3යි. මේක ලේසියෙන්ම හදාගන්න පුළුවන් ලොකු සංඛ්‍යාව 2. 2 ඉන්න එකක් ඉස්සරහට යනවා අපි 3. එහෙනම් උත්තරේ 3යි. 3 ලියන්න ඕනේ හැබැයි දඬු තියෙන පේලියෙමයි. 10 ඒවා පේලියෙමයි. ආ ඔන්න ආව. එහෙනම් ඔක්කොම මල් ගණන. ඔක්කොම මල් කීයක් තිබුණද පුතේ? ඔක්කොම මල් කීයක් තිබුණද? 30 එකක් තිබිලා. එහෙනම් හරිම ලේසියි නේද? හරිම ලේසියි නේද පුතේ? හරි. ඔව්. එහෙනම් අපි මේ වගන් දෙකට ලුව විසඳපු ආකාරය අපේ පොතේ ලියාගමු බලන්න. හරි. තවත් ගැටලුවක් අපිට ඇවිත් තියෙනවා. බලන්න ගැටලුව වෙනස් වෙලා තියෙන්නේ. අපි කියවමු බලන්න හැමෝම. වට්ටියක අමු අඹ 12ක් හා ඉදුණු අඹ 16ක් ඇත. එහි ඇති මුළු අඹ ගෙඩි ගණන කීයද? දැන් අපි දන්න දේවල් මොනවද මේ ප්‍රශ්නේ? මට වගන්ති ලියලා මේ ගැටලුව විසඳන්න ඕනේ. හොඳද? වගන්ති ලියන්න ඕන. එහෙනම් මට කියන්න තෙනුක මොකද්ද මම ලියන්න ඕන මුල්ම වගන්තිය? අපි දන්න කරුණු මොනවද? තොරතුරු මොනවද? වට්ටියේ මුළු අඹ ගෙඩි 12ක් මට පුතා කියන්නේ අපි මේ වට්ටිය සමුහව 12ක් තියෙනවා කියලා දිනනවා. එහෙනම් අපි ඉස්සරලාම ගන්න වගන්තිය මොකද්ද? වගන්තිය දිලා නේ ගැටලු විසඳන්න ඕන කියලා කිව්වේ මම. පුතා ඉස්සරලාම ගන්න වගන්තිය මොකද්ද? මෙතන දැන් තියෙන තොරතුරු වලට අනුව. හරි. මට එහෙම වගන්තියක් හදාගත්ත ළමයි එක්ක අතොස්සන්න බලන්න මට අහලා බලන්න. මොකද්ද අපි ඉස්සරලාම මෙතනින් තෝරගන්න වගන්තිය කියලා කවුද හැදුවේ? හරි. තිසරණී හදලා තියෙනවා. ඔන්න තිසරණී හදාගෙන ඉන්න වාක්‍යය. මට තිසරණී කියන්න බලන්න. ඒක ඇති. වට්ටියක වට්ටියක හරි. 12. ඔව් 12ක්. ඇත්ත. ඉතින් ඒකෙන් අපි දැන් ඉස්සෙල්ලාම හරි. අපි මෙහෙම දෙයක් කරමු. අපි තව ගැටලුවක් විසඳන ආකාරය බලලා ඉමු. නැත්තම් අපේ දරුවන්ට එක ගැටලුවකින් තේරුම් ගන්න අමාරුයි නේද? අපි තාම 3 පන්තියට කකුල තිබ්බා විතරනේ. හරි. ඔන්න පොතේ පොදල් බලාගන්න. වට්ටියක අමු අමු 12ක් හා ඉදුණු අමු 16ක් ඇත. එහෙනම් මෙතනින් අපි ඉගෙන ගත්තද? නැත්තම් අපි දන්න දේ මොනවද? වට්ටියක් තියෙනවලු. ඒකේ ඉදුණු අමු ගාණක් තියෙනවා. අමු අමු තව ගාණක් තියෙනවා. එහෙනම් අපි දන්නවා අමු අඹයි ඉදුණු අඹයි තමයි දැන් මෙතන තියෙන්නේ නේද? හරි. එහෙනම් අපි ලියනවා ඉතින් අමු අඹ ගණන ඉදුණු අඹ ගණන මුළු අඹ ගණන ඔක්කොම අඹ ගණන නේද? මෙන්න වගන්ති මෙතනින්ම ගන්න තියෙන මේ බලන්න වට්ටියක අමු අඹ 12ක්. එහෙනම් අමු අඹ 12ක් තියෙන්නේ. ඔන්න ඒක අපි ගන්නවා. අමු අඹ 12ක් තියා කතන්දරේ ගත්තා. ඊට පස්සේ ඉදුණු අඹ 16ක්. එහෙනම් ඉදුණු අඹ 16යි.
අමු අඹ ගන්න නේ චොට්ටක් ඉස්සරහට දාලා සමාන කිරීම දාලා මොකද අපි ඊළඟ වාක්‍ය දෙක වැඩි වුණොත් එහෙම අපිට ඉඩ වැඩි වෙන නිසා එහෙනම් අමු අඹ කීයක් කියලා පොතේ 12ක් තියෙනවා අපි ඒකත් ඔන්න ලියා ගත්තා ඊට පස්සේ ඉදුණු අඹ ඊට පස්සේ අපි දිනවන්නේ ඉදුණු අඹ ගණන ඉදුණු නෙමේ ඉදුණු නේද ඉදුණු අඹ ගණන මේ දෙකනේ අපි දන්නේ මෙතන නේද පුතේ ඉදුණු අඹ ගණන කීයක් තියෙනවා සමාන කිරීම ලකුණ අපි එක කෙලින් ලස්සනට දාගන්නවා කීයක් තියෙනවද 16ක් තියෙනවා අපි 16 ඔන්න 1 ඒවා බෙදිය ඒ වගේම 10 ස්ථානේ 1 ස්ථානේ හරි කෙලින් අපි ලියා ගන්නවා එහෙනම් අහනවා එහි ඇති මුළු අඹ ගෙඩි ගණන එහෙනම් මුළු අඹ ගෙඩි ගණන කියලා ලියන්න පුළුවන් මෙතනින්ම ගත්තා මේ බලන්න මුළු අඹ ගෙඩි ගණන ඔය චුට්ට නැහනේ අපි නේද එහෙනම් අපි ඒකම ලියනවා මුළු අඹ ගෙඩි ගණන එහෙනම් එහෙම නැත්නම් ඔක්කොම අඹ ගණන මුළු අඹ ගෙඩි කියන වචනේ තෝරන්නේ මුළු අඹ ගණන නේද කෙටියෙන් අපි ලියනවා මුළු අඹ ගණන එහෙනම් මොකද කරන්න ඕනේ සමාන කිරීම දක්වන අර වගේම අපි එකම කෙලෙන් දා ගන්නවා මුළු අඹ ගණන හොයන්න මොකද කරන්න ඕන පුතේ ඉදුණු අඹයි අමු අඹයි දෙපැත්තේ තියෙන ඒවා එකට එකතු කරනවා නේද එහෙනම් එකතු කිරීමක් තියෙන්නේ මෙතන එහෙනම් අපි ඔන්න මේ දෙක එකතු කරන්නයි තියෙන්නේ කියලා එකතු කිරීමේ ලකුණු දාගත්තා එකතු කරනවා හරි මට දැන් එකතු කරන්න දන්නේ නැහැ ටීචර් දන්නේ නැහැ එකතු කරන්න මට කවුද උදව් කරන්නේ මේ ටික එකතු කරගන්න කවුද උදව් කරන්නේ මට ඒ දෝෂ මම කොයි පැත්තෙන්ද පුතේ පටන් ගන්න ඕන එකතු කරන්න කියන්න මට ඒ දෝෂ එකේ පැත්තේ එකේව පැත්තේ මොහොම හොඳයි එකේව පැත්තේ නම් කීයයි කීයද තියෙන පුතේ කියන්න මට 2යි 6යි 2යි 6යි 2යි 6යි එකතු වුණාම උත්තරය කීයද කියන්න මට 8යි 8යි පුතා කොයි පැත්තෙන්ද කොයි පැත්තට ගණන් කරේ කියලා කියන්න එකතු කරන්න දෙකේ ඉඳන් 6ක් ඉස්සරහට ගියාද 6 ඉඳන් 2ක් ඉස්සරහට ගියාද ोनी ඒකේම පැත්ත ඉවර කරගන්න. 10ව පැත්තට. 10ව පැත්තට. 10ව පැත්ත කීයයි කීයද පුතේ තියෙන්නේ? 1යි 1යි. 1යි 1යි. බොහොම හොඳයි. 1යි 1යි තියෙනවා. එහෙනම් 1යි 1යි එකට එකතු කරාම කීයද උත්තරේ? 2යි. 2යි. බොහොම හොඳයි. එහෙනම් 2යි කියලා අපි දාන්නේ අඩට ඉස්සරහින් පිටිපස්සෙන්ද? ඉස්සරහින්. ඉස්සරහින්. 10ව පේලියම තමයි අපි දාන්න ඕනේ නේද? 1යි 1යි 1 2 3 2යි. එහෙනම් ඔක්කොම අඹ කීයක් තියෙනවද? 28ක්. 28ක් තියෙනවා. හරි. හරිම ලේසි නේද පුතේ? නා? හරිම ලේසි. හොඳයි. එහෙනම් ඔන්න අපි වගන්ති ගැටලුවක් තවත් මේ වගන්ති කොහොමද ගොඩනගා ගන්නෙ? ඒ වගන්ති ගොඩනගාගෙන කොහොමද අපි පිළිවෙලට මේ ටික ලියා ගන්නෙ? ලියලා කොහොමද පිළිවෙලට අපි මේක වරදින්නේ නැතුව යන්න එකතු කරගන්නේ කියලා තමයි මේ බැලුවේ. හරි. එහෙනම් අපි අපේ පොතේ මේ ගැටලුව සටහන් කරගමු. හොඳයි. ప్రశ్నది ගැහැණු ළමයි ගණන අපි දෙනවා
ගැහැණු ළමයි ගණන සමානයි කීයද? 22යි. ආ 22යි. හොඳයි. ඊළඟ වාක්‍ය මොකද්ද? පිරිමි ළමයි ගණන. පිරිමි ළමයි ගණන. හරි. අපි දිනනවා පිරිමි ළමයි ගණන සමානයි කීයද? 15යි. 15යි. හරි. ඔන්න අපි ලියාගත්ත 15යි. ඊළඟ වගන්තිය මොකද්ද? මුළු ළමයි ගණන. මුළු ළමයි ගණන. බොහොම හොඳයි. මුළු ළමයි ගණන හොයන්න අපි මොකද කරන්න ඕනේ? එකතු කරනවා. අන්න හරි. එකතු කරනවා සමානයි. එහෙනම් මේ දෙක එකතු අපි ගන්නයි ඕනේ. එහෙනම් අපි එකතු කරමු බලන්න. කීයයි කීයද මුලින්ම අපි එකතු කරන්න ඕනේ? 2යි 5යි. 2යි 5යි. ඒක ස්ථානෙට අපි ඉස්සරහම 1 කියන පැතිර ඉස්සරහම යනවා. 2යි 5යි යන එකතුව කීයද? 7යි. 7යි. කොයි පැතිරෙන් නම් කොයි හරියට ගියේ පුතා? 5 නම් 2කට 2 නම් 5ට ගියේ. 5 නම් 2කට. ආ 5 නම් 2කට ගියා. 5 නම් 2ක් ඉස්සරහට ගියාම 6 7. 5 හිතේ නේද? 6 7. බොහොම හොඳයි. 7 එහෙනම් අපි 1 කියන පැත්තෙන්ම දාගත්තා. ඊළඟට යනවා අපි කොයි පැත්තටද? 10ව පැත්තර 10ව පැත්ත තියෙන කීයයි කීයයිද? 2යි 1යි. 2යි 1යි 2යි 1යි 1 තුනම උත්තරේ කීයද? 3යි. 3යි 2 9 1 ක් ඉස්සරහට යනවා. ඕන දෙකක් හිතේ 3. හරි. 3 දානවා අපි 10ව පැත්තෙන්. එහෙනම් පන්ති ළමයි කීයක් කියලාද පුතේ? 37යි. 37ක් ඉන්නවා. බොහොම හොඳයි. එමනම් ඕන්න අපේ දරුවෝ නිවැරදිව මේ විදිහට වාගන්ති ලියලා ගැටලුව විසඳලා තියෙනවා නම් අපේ දරුවෝ සාර්ථකයි. ඔන්න පුතේ අපි එකතු කිරීමේදී මේ වගේ වාගන්ති ලියා ගැටලු විසඳන්න. මේ වගේ ආවතින් එහෙම ඔන්න වාගන්ති ගොඩනගා ගන්න ආකාරය තමයි ඒ අපි පුරුදු පුහුණුනේ. මේක හරිම ලේසි, ගොඩක් අමාරු දෙයක් නෙමෙයි. අපිට අහලා දෙන ප්‍රශ්නෙමයි මේ වගන්ති අරගන්න තියෙන. කොහෙන්වත් වෙන කොහෙවත් හිතලා නේද? වෙන මොකුත් තැන් වලින් හොයාගන්න වචන නැහැ. මේක වගන්ති ගැටලුව විසඳ ගන්න, වගන්ති ලියා ගන්න අපේ අපිට දීලා තියෙන ප්‍රශ්නෙම කොටස් අරගෙන ඔන්න වගන්ති ලියා ගන්න හැකියාව තියෙනවා. හැබැයි ඒක උත්තර කිරීම නිවැරදිව කරගන්න වගන්ති විතරක් ලිව්වට උත්තර ලකුණු හම්බ වෙන්නේ නැහැ. හොඳයි. එහෙනම් අපි එකතු කිරීමේ සංඛ්‍යා එකතු කිරීමේ පාඩමේ තවත් එක කොටසක් තමයි මේ වගන්ති ලියා එකතු කිරීම වගන්ති ලියා ගැටලු විසඳීම. තවත් ඔන්න අපි එකතු කිරීමේ පාඩමේම තවත් එක කොටසක් දක්වා අපි ඊළඟට ගමන් කරනවා. මෙන්න තියෙන කුහර පෝරුවක් බලන්න. මෙතන අපිට දීලා තියෙන ඉලක්කම් ටිකක් උඩින් යනවා තීරුවක්, පහළට යනවා තීරුවක්, මැද්ද තියෙනවා මොකද්ද? එකතු කිරීමේ ලකුණ. එකතු කිරීමේ ලකුණ තියෙනවා. ඒත් එකම හිස්කොටු කීපයකුත් තියෙනවා. දැන් අපි මේ වගේ ගැටලු කලින් විසඳලා තියෙනවා. හැබැයි අපි නැවත මතක් කර ගැනීමක් කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. අපිට ඇත්තටම මේ ගැටලු විසඳන්න පුළුවන්. අපි ගොඩක් වෙලාවට කරේ එක පැත්තකින් එක ඉලක්කමක් නේද? එහෙම නැත්නම් මේ පැත්තේ ගොඩක් තියෙනවා. මේ පොර ටික නැතුව තිබ්බා. මේ විදිහට තමා වුණ අපි කලින් ගැටලු එකතු කිරීමේ ගැටලු විසඳුවේ. දැන් අපි බලන්න හදන්නේ මේ වගේ ගැටලුවක් ආවොතින් කොහොමද මේ හිස්කොළ ටික පුරවන්නේ කියලා. දැන් ඔයාලා දැලිස ක්‍රියාකාරකම් මේ විදිහේ කරලා තියෙනවා කලින්. අපි බලමු තුනේ පන්තියට අපි ඉගෙන ගන්න තියෙන මෙන්න මේ කොටු කොහොමද පුරවන්නේ කියලා. හරි. ඔන්න එහෙනම් හොඳට බලගමු අපි. ඔන්න පුතේ හිස්කොට හිස්කොට පුරවන්න තියෙන්නේ මේකෙත් නේද? හිස්කොට තියලා මේ පැත්තට ඔහොම යන්න පුළුවන් අපිට. ආහාර අස්සට යන්න පුළුවන්. එහෙම නැත්නම් කැමති නම් බැරි මෙහෙම දිග අතට සිරස් අතට යන්න පුළුවන්. එහෙම නැත්නම් සිරස් අතට එන්න ආහාරට කෙලින් ඔය කියන පැත්තක් තෝරගන්න. එක පැත්ත තෝරන් හැබැයි එක පැත්තකට යමු අපි. පැති පැති වලට යන්නේ නැතුව. එතකොට හොඳයි, ලේසි. හරි. ඔන්න ටිච තෝරගන්නවා. තිරස් හතට යන්න. මේ පැත්තට තමයි ටීච ඉස්සරලාම ගමන් කරන්න හදන්නේ. ඉස්සරහද එනවල පුතේ මේ හිස් කොට වලට උඩෙන් තියෙන ගානයි මේ පැත්තෙන් තියෙන ගානයි. හරි.
उड़ा दिए का यार अब जब मेक अब मेहमान आते हैं हितों दिन हम पुता लेकर तो करें को हम अंदर तूने टा देखा पाहाटा देखा एकाटा देखा ए विधि लेकर तो करा मत खाई ने हाँ ए विधि में था माँ पोटा का तो रास्ते नहीं ने मैं उड़ा दिए ने सांख्या आते करते मैं ने मैं देख एकातुकर उत्तरे हाथ एना इलाक एक इलाक हम एक एकट देखा हाँ एकट देखा एक देख तून हाँ उत्तरे तूना हाँ मैं तीन उड़ती सांख्या देख तून देखा पहाट देखा एकट देखा एक तो कराने मुली मात्र दिगुणी हाँ उन्न ए तीर इवर है अलगन संख्या
मेतने ना मेतने टाइम मेतने ना उड़ा कटोड़ा एक योट था मावन पढ़ ले बगान में मैं का अमित कराना होना मैं पहते मेतने तीर वक्त तीर वक्त ने अमित कराना होना दे मैं ही मैंने मैं पुताल अब देने तब लोगों कोट जाले आप देना वा ये तो कटोड़ ना पढ़ ले बगान ना तो हम कराना तो बुहा में नोने हाँ रे आप इस तरह ना में खुरुआ क्लब आ गए ने बस आना हाँ मैं क्रिया कार का मैं है ना आपे पोते सठान करेगा मैं बनाएं कोटु ऐंदर ना අස්තන දෙක තුකිරීම තනියම දැන් පොත පොතාලා ටීචර්ගේ කොලේ බලාගෙන පුරවන් දෙපා කොලේ බලාගෙන ලියන්නේ මෙන්න මේ තීරු දෙක විතරයි තීරු දෙක දීලා හිස් කොටු වලට එන සංඛ්‍යා ටික අපි බලමු තනියම පුරවන් හරිද අපතේ ලොකු කොටු සැලැස්මක් තියෙනවා දෙක තු කරගෙන යන්න අපි එකතු කරමු බලන්න කොනක ඉඳන් නේද හරි පවනි එන්න බලන්න පළවෙනි තීරුවක් පවනිත් එක පුරවමු හරි පවනි මට කියන්න ඔයා කැමති පහලට එන්නද हितला पहा एक तो क्रीम मेकर किये द हाय आय हाय आय हाथा एक तो क्रीम मेकर किये द अट्टाई अट्टाई तूने टेका हतराई नवे टेका दहाय आय देखा टे एका तूनाई दें आय उड़े था भी आने वाले ने हाँ एका एक तो कराने का दान है एका टे एका देखाई देखाई हाय बहुत होल्डर ओन्ने එක තීරුවක් පහලට ආවම අනෙක් තීරුව ඔක්කොම තමයි පහලට එන්නේ. එතකොට පැටලෙන්නේ නැහැ, වරදීනේ නැහැ. හරි. ඊළඟ තීරුව කවුද මාත් එක පහලට එකතු කරන්න එකතු වෙන්නේ? කවුද එන්නේ? හරි යොමි. යොමි එනවලු. හරි. ඊළඟ තීරුව පහලට එකතු කරන්න තියෙන පොතේ එහෙනම් එකතු කිරීමේ තීරුව දෙන මේ කෙළවලේ උඩමයි. එහෙනම් මේ තීරුව දැන් අපි හිතන්නේවත් නැහැ. ඒතරම් පුරෝප තීරුව. එහෙනම් කෙළවලේ තියෙන තීරුවට की याद में पहले एक तो कराई आंदोलन हाथरा बहुत मोहल्ला ये है ना पाहा हाथर तूने नावे देखा एक क्या ना सांग क्या वाले टे हाथरा एक तो करेगा ना आंदा या फिर दिए ने और तू इधर दुबारा मुदर हाँ हाँ ये है ना वाला पाहा पाहा टे हाथरा की याद पाहाई हाथरा है हायर हाथर आटे नावे को एक मिनट हम फिर तो करेंगे पहाड़ हाथराक में हाय हाथ आटे नावे हाथराक उन दिगारे नहीं दिए ने क्या तो पता उत्तर है नावे हाँ रे उन दम माँ इन अगर हाथ तट हाथरा हाथे ना हाथराक क्या मिस्टर हाथे हाथ लोग कोई नहीं नावे बे 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 में हाथे इन्दा हाथरा हाथे इन्दा हाथरा किस तरह है हाथर එහෙනම් දැන් මේ පීරියඩ් එක මොකද කරන්නේ හතරක්. එහෙම ලේසි. හරි. 9ට හතරක්. කීයද? 11 12 13. බොහොම හොඳයි. 13. ඊළඟට 2ට හතරක්. 2 හ්ම් 4 5 6. 6. බොහොම හොඳයි. 2 කියලා ගණන් කරනවා නම් හැබැයි බලාගෙන පරිස්සමින් 2 හිතේ तूने हाथर पहा हाय क्यों था मैं इस रात यान लोने एक कटा हाथरा देखा तूने हाथरे पहा हाँ बहुत मोहन्दा है और ने है ना देवी ने तीरुवा तभी फिर हुआ अन्य वाके लेसी या फिर मेरे कलर महालो को अमारु वड़ाक ने वही थी है नहीं हाँ रे सितुमी क्या मती इलाक डॉन ने मात के कुछ कलर ने हाँ रे ऐने सितुमी අපි එකතු කරමු තුන්වෙනි තීරුව. එහෙනම් ඔන කෙළවරේ තියෙන තීරුවට පොතේ කීයද අපි එකතු කරන්න ඕනේ? 5ට 6ක්. අන්න හරි. එහෙනම් මේ තීරුවට මේ එකතු කරන්න ඕනේ 6ක් නේද? අපිට ආය 6 දිහා බල බල ඉන්න ඕනේ නැහැ.
පහට හතට තුනට නවයට දෙකට එකට ඔක්කොම හයක් එකතු කරන්නයි තියෙන්නේ. එහෙම හිතාගත්තාම ලේසියි අපිට වැඩේ. හරි. පහට හයක්. හරි. පහට හයක් එකතු කරමු බලන්න. පහක් හිතේ හයක් අතේ. හ්ම්? එහෙමද ගියේ? නැත්නම් හයක් හිතේ පහක් අතේ කොහොමද ගියේ? හයක් හිතේ පහක් අතේ. හා හයක් හිතේ පහක් අතේ. හරි පහක් අතේ එහෙනම් 6 නයි යා. 7 8 9 10 11. බොහොම හොඳයි. එහෙනම් උත්තරේ 11යි. ඊළඟට තියෙනවා ඔන්න 7ට 6ක්. මේ දැන් තීරුවටම 6ක් එකතු කරන්නේ. අපතක වෙනවා නම් මේ පැත්තෙන් 6 කියලා ලියා ගන්න. හරි? 7ට 6ක්. 7 ඉඳන් 6ක් යන ඉස්සරහට 8 9 10 11 12 13. 13. බොහොම හොඳයි. ඔන්න එහෙනම් 13යි. ඊළඟට 3ට 6ක්. එහෙනම් 6 ඉඳන් 3ක් යන එක ලේසි. 6 ඉඳන් 3ක් යන ඉස්සරහට 7 8 9. 9. බොහොම හොඳයි. ඊළඟට ඔන්න 9ට 6ක්. 9 ඉඳන් යමු ඉස්සරහට 6ක්. 10 11 12 13 14 15. 15. බොහොම හොඳයි. එහෙනම් අපි ඊළඟට 2ට 6ක්. එහෙනම් 6 ඉඳන් 2ක් යන ඉස්සරහට 7 8. බොහොම හොඳයි. ඊළඟට ඔන්න 1ට 6ක්. එහෙනම් 6 ඉඳන් 1ක් යන ඉස්සරහට 7. 7. බොහොම හොඳයි. ඔන්න එහෙනම් 6 තීරුවත් ඉවරයි. අපි එහෙනම් මෙතනින් 6 අයින් කරගමු. ඔන්න පුතේ ලේසි සහ කෙටි ක්‍රමයක් ඉගෙන ගන්න ඕනේ. අපි තව අලුත් ක්‍රමයක් ඔන්න හොයාගත්තා. ඊළඟ තීරුව මාත් එකතු කරන්න එන්නේ කවුද? කවුද එන්නේ? හරි. හිරුදි. හිරුදි කැමතිවලු මාත් එකතු කරන්න ඊළඟ තීරුව. ඊළඟ තීරුවට එකතු කරන්න තියෙන පුතේ කීයක්ද? 3. 3. අපි 3 මේ පැත්තෙන් ලියාගමු. හැමනම් ග්‍රාමකට වෙන්නේ නැහැ. හරි. 5ට 3ක්. දැන් 5 ඉඳන් 3ක් ඉස්සරහට. 6 7 8. 8. හරි. දැන් හැබැයි තව වේගෙන් යන්න වෙනවා. නැත්නම් අපිට වෙලාව වැඩි වෙනවා. 7 ඉඳන් 3ක් යන ඉස්සරහට 7 ඉඳන් 3ක්. 7 8 9. ඈ? 10. 7 ඉඳන් යන්න ඕනේ. 8 9 10. එහෙනම් උත්තරේ කීයද? 10යි. 10යි. ඊළඟට නම් 3ට 3ක්. 3 ඉඳන් 3ක් යන ඉස්සරහට 3 හිතේ 3 ගත්තේ 3 පස්සේ 4 5 6. ආ 6. ඔව් හොඳයි. ඊළඟට ඔන්න අපිට 9 ගාව 9 ඉඳන් 3ක් යන ඉස්සරහට 10 11 12. උත්තරේ 12. 12යි. 2 ඉඳන් 3ක් යන ඉස්සරහට එහෙනම් 3 ඉඳන් 2ක් යන එක ලේසියි. 3 3 4 5. 5. බොහොම හොඳයි. ඊළඟට 1 ඉඳන් 3ක් යන 3 ඉඳන් 1ක් යන ඉස්සරහට 3 3 4 මේ 3 4 5. උත්තරේ 5යි. 5යිද? 3 ඉඳන් 1යි යන්න තියෙන්නේ මේ. හරි. අන්න ඒ වගේ ඔන්න ලේසි දැන් වරද්ද ගන්න බෑ. එහෙනම් 4 3 තීරුවක් ඉවරයි ඔන්න අපේ. ඊළඟට මෙතනට ගන්නවා අපි කීයද? ඒ පැත්තේ 5. දැන් මෙතන ඉඳන් මේ පැත්ත බලබලා කරන්න ගියොත් තව ඉලක්කම් ගොඩාක් හො කරන් යන්න තියෙන නිසා අපිට වරදින්න පුළුවන්, පැටලෙන්න පුළුවන්. ඊළඟට ගන්නවා අපි 5. ඔන්න ගත්ත 5. දැන් 5 එකතු කරන් යන්නයි තියෙන්නේ. හරි. කවුද 5 එකතු කරන්න එන්නේ මාත් එක්ක? කවුද මාත් එක්ක එකතු කරන්න එන්නේ? ඉමෙත්ම. හරි. ඉමෙත්ම අපි එකතු කරමු. එන්න බලන්න ඉමෙත්ම. ඉමෙත්ම. හරි. හරි. 5ට 5ක්. 5ට 5ක්. 10යි. ආ 6 7 8 9 10. හරි. 10යි. බොහොම හොඳයි. ඊළඟට 7ට 5ක්. 7 ඉඳන් 5ක් යා. 8 9 10 11 12. හරි. 12යි. බොහොම හොඳයි. ඊළඟට අපි යමු 3 ඉඳන් 5ක්. නැ 5 ඉඳන් 3ක් යම්. 5 ඉඳන් 3ක් ලේසියි. 6 7 8. 8. බොහොම හොඳයි.
ඊළඟට අපි බලමු 9 ඉඳන් 5ක්. හරි 9 ඉඳන් 5ක් යන ඉස්සරහට. 10 11 12 13 14. 14. බොහොම හොඳයි. ඊළඟට අපි යමු 2 ඉඳන් 5ක් යන දෙන 5 ඉඳන් 2ක් යන. 5 ඉඳන් 2ක්. 6 7. බොහොම හොඳයි. ඊළඟට අපිට 1 ඉඳන් 5ක් යන දෙන 5 ඉඳන් 1ක් යන. 6යි. 6යි. බොහොම හොඳයි. හා. තව දෙකයි නේද? දැන් නම් අපි දිනුම් කණු වල පෙනි පෙනි ඉන්නේ ඔන්න. ඊළඟ එක කවදකට කරන්න ඉන්නේ මාත් එක්ක? ඊළඟ තීරුව? හරි, ලීසා. ලීසා ඔන්න පහක් එකතු කරලා ඉවරයි පහේ තීරුව තියලා ඊළඟට ගන්නවා අපි. ඔන්න අමාරු එකක් තියෙන ලීසා ඔයාලට. 8. හරි, ලීසා එන්න කැමතියි කියවලි. හරි. ලීසා අමාරු නෑ. ලේසි බලන්න. 5ට 6. 8 ඉන්න 5ක් යන. අතේ ඉන්න පහක් යන නතර වෙනවා නම් අතේ ඉන්න පහ යන්නේ 9 10 11 12 13 එතනින් ඉවරයි. හරි. ඊළඟට 7 ඉඳන් 8ක් යනකොට 8 ඉඳන් 7ක් යනකොට ලේසි. 8 ඉඳන් 7ක් යම බලන්න. 8 8 බෑ. 8 හිතේ. 9 10 11 12 13. බැහැනේ තව යන්න තියෙනවා 7ක් යන්න 13. 13 14 15. 15. තුනයි අටයි එකතු කරන දින 8 ඉඳන් 3ක් යන ඉස්සරහට. හත් නහය 10 11 10 11 8 9 10 11 8ක් හිතේනේ. හරි, 9 ඉඳන් 8ක් යන ඉස්සරහට. එහෙනම් ඊළඟට 9යි 8යි එකතු කරන්න තියෙන්නේ. අටක් වන්න අපේ ඇඟිලි ටික තියෙන අටක් වචනද කියලා. හරි, 9 ඉඳන් යමු 10 11 12 13 14 15 16 17. ඊ දොතරේ 10 17. 7යි. ඊට පස්සේ ඔන්න තියෙනවා 2 ඉඳන් 8ක්. අපි 8 ඉඳන් 2ක් යමු. 9 9 අවසාන තීරුව අපිට යන්න තියෙන්නේ. අවසාන තීරුව මාත් එකතු කරන්න එන්න. කවුද කැමති? ගොඩක් අය දැන් අත උසන් ඉන්නවා. මෙහෙම වැඩක් කරමු. දැන් අත උසන් ඉන්න හැමෝම මට එකපාරම අරගන්න බෑනේ. ඒ නිසා ඔයාලා ඔය අත උසන් ඉන්න අය, අත උසන් නැති අය හැමෝම එකතුලා අපි අවසාන තීරුව එකතු කරමු. එන්න මාත් එකතු කරන්න. අවසාන තීරුව තියෙන කීයද පුතේ? 7. අපි එහෙනම් 7 මේ පැත්තෙන් ලියා ගන්න. දැන් අපිට ලේසි නිසා ඔන්න මේ තීරුවට එකතු කරන්න තියෙන අවසාන තීරුව තමයි පුරවන්න තියෙන්නේ. අපි බලමු 7යි 5යි. එහෙනම් 5 ඉඳන් 7 කරන, 7 ඉඳන් 5 කරන එක ලේසි. 7 ඉඳන් 5 8 9 10 11 12. එහෙනම් උත්තරේ 12යි. ඊළඟ 7 ඉඳන් 7ක්. 7ක්ම යන්න වෙනවා නේද? කොයි පැත්තට ගියත් 7ක් යන්න වෙනවා. 8 9 10 11 12 13 14. එහෙනම් උත්තරේ 10. 4යි. ඊළඟට 3 ඉඳන් 7ක් යන දෙන 7 ඉඳන් 3ක් ලේසි. 8 9 10. එහෙනම් උත්තරේ 10යි. ඊළඟට 9 ඉඳන් 7ක්. ඔව්, ඒක තමයි ලේසි. 9 ඉඳන් 7ක් යම ඉස්සරහට. 10 11 12 13 14 15 16. එහෙනම් ඔන්න උත්තරේ 16යි. ඊළඟට තියෙනවා 2 එකතු කිරීම 7. එහෙනම් 7 ඉඳන් 2ක් යමු. 8 9. ඒක ලේසි නේද?
නවයයි ඊළඟට ඔන්න 1 ඉඳන් 7ක් යනතර 7 ඉඳන් 1ක් යන 7 ඉඳන් 1ක් 8යි එහෙනම් උත්තරේ 8යි ඔන්න පොතේ අපේ කොටසලස් මම පිරෙව්වා ලේසි ක්‍රමයක් මේ වගේ භාවිතා කරන්න ඕන පැටලෙන්න තියෙන අවස්ථා ඉඳකට බොහෝම වැඩි මේ කොටසලස් මොන මේ විදිහ පුරවනකොට එකතු කිරීම පුරවනකොට එකතු කිරීම අඩු කිරීම දෙකම මේ හිරදා ගන්නවා අපි දැන් අපි එකතු කිරීමේ පාඩමේ ඉන්නේ සයිකතු කිරීම කරන යොදාගත්තේ බලන්න ඔයාලට අනිවාර්යයෙන්ම එක පැත්තක් තීරුවක් තෝරගන්න ඕනේ හරි ලේසි ක්‍රමයක් උත්තර අපිට හොයාගන්න පුළුවන් වුණා එක තීරුවක් තෝරගත්තාම ඒක එකතු කරන එක මේ පැත්තෙන් ලියාගත්තාම මෙතන එකතු කරන් එකතු කරන් එකතු කරන් යන ලේසි නේද ඔයාලා මේ පැත්තට හරහට දිගට ඉස්සරහට එකතු කරන්න තෝරගත්තා නම් මොකද කරන්නේ පහදා ගන්නවා උඩින් 1ට 5ක් 4ට 5ක් 6ට 5ක් 3ට 5ක් 5ට 5ක් 8ට 5ක් 7ට 5ක් ඒ විදිහට ගන්නවා ඊළඟට ගන්නවා 7 7 උඩින් ලියාගන්න පහම කළා 1ට 7ක් 4ට 7ක් 6ට 7ක් ඒ වගේ ඔන්න එකතු කිරීමේ පරිම අපි කලින් කරලා තියෙනවානේ ලොකු සංඛ්‍යාව ඉඳන් පොඩි සංඛ්‍යාව දක්වා ගණන් කරද්දී බෙදු කිරීම ලේසි එහෙම නැත්නම් අර අපි එකේ පන්තිය වගේ ඒ පැත්තෙන් 7යි මේ පැත්තෙන් 5යි ඔන්න 7කුත් දැන්නා මෙන්න 5කුත් දැන්නා ඊට පස්සේ ආයෙ 1 2 3 කියලා එන්න ගියොත් එහෙම අපිට මේ කොටසලස් මට උත්තර ටික හොයාගන්න හෙට වෙනකන් ගණන් හදාන්න වෙන එකතු කරන්න වෙනවා එහෙම බෑ ලොකු සංඛ්‍යාව ඉඳන් පොඩා සංඛ්‍යාවට ගණන් කරලා එකතු කිරීම අරගෙන කොටුවේ නිවැරදි තැනට අදාළ ස්ථාන දෙක එකතු කිරීම ඔක්කොම කරලා හදාගත්ත තේරුමක් නෑ අදාළ ස්ථානයේ අපි හරි උත්තරේ දැම්මේ නැත්තම් නේද ඒ නිසා පිළිවෙලට ලස්සනට එකතු කිරීම නිවැරදිව කරගෙන මෙන්න මේ වගේ කොටු සැලැස්මක් අපිට එකතු කිරීම ආශ්‍රයෙන් ඔන්න පුරවන්න පුළුවන් දරුවනේ මේකට අපි දැලිස කියලා කියනවා දැන් මේ වගේ කොටු සැලැස්මක් අරගෙන ඔයාලට පුළුවන් එකම ෆොටෝකෝපිය අදාගන්න මේකෙම හැබැයි මේ මැද්ද తీරු නැතුව මැද්ද හිස්කොළ ටික තියාගෙන උඩටයි පහළටයි හරහටයි තිරීලා කන් ටික දාලා මේක මාරු කරලා දාන්නත් පුළුවන් එකම පිටපතෙන් පිටපත් 10ක් විතර තියාගන්න පළවෙනි දවස් විනාඩි 10ක් ගියා නම් මේක එකතු කරලා දෙවෙනි දවස් විනාඩි 8ක් කරන්න තුන්වෙනි දවසේ එකම විනාඩි 6ක් කරන්න මේ වගේ කාලය අඩුවෙන් 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 යොදාගෙන අවසානයේ විනාඩි 3ක් 4ක් වගේ යොදාගෙන මේ එකතු කිරීම කරගන්න පුරුදු වෙන්න පුහුණු වෙන්න මේක හොඳ ක්‍රියාකාරකමක් අපේ බුද්ධි වර්ධනය සඳහා එකතු කිරීමේ පාඩම සඳහාත් වන ගොඩාක් විශේෂයි මේක. ඕන මේ වගේ ක්‍රියාකාරකම් අපිට ලේසියෙන්ම හදාගන්න පුළුවන් නේද? එකම කොටසලස්මක් කරන් දවස් 10ක් විතර කරන්න. ඊට පස්සේ මාරු කරන්න. ඊට පස්සේ තව කොටසලස්මක් මේ වගේම හදාගන්න. ඒකේ ෆොටෝකොපි 3 4ක් අරගන්න නැත්නම් 5ක් අරගන්න. ඊට පස්සේ දවස් 7 7ක් විතර එකම අපි පළවෙනිම දවසේ කරන්න ගිය වෙලාවට වඩා අඩු වෙලාවක් ඊළඟ දවසේ වෙලාව සටහන් කරගන්න. මෙන්න මේ විදිහට තමයි ඉගෙන ගන්න තිබ්බේ. හැබැයි අපි තවත් අමතර එක දෙයක් ඉගෙන ගන්නයි හදන්නේ මේකත් ඔයාලගේ පාඩමට අදාළව ඔයාලගේ පොතේම තියෙන උගන්වන්න තියෙන දෙයක්. අපි ඊළඟට එහෙනම් බලමු ඊළඟ ක්‍රියාකාරකමේ මොනවද අපිට කරන්න තියෙන්නේ කියලා. හරි. ඔන්න ධර්මනේ පොංචි කතන්දරයක් තියෙනවා. බලන්න. හොඳට බලාගෙන ඉන්න. අපි සරලම තැනේ ඉඳන් පටන් ගන්නයි යන්නේ. ඔන්න පොතේ මාල් දෙකක් තිබුණා මේකට එකතු වෙන්නේ මාල් කීයද කියලා අපි දන්නේ නැහැ හැබැයි දැන් ඔක්කොම මාල් තියෙනවා බලන්න කීයක් තියෙනවද දැන් ඔක්කොම මාල් තියෙනවා හතරක් බොහොම සරලව අපි මේ දේ තේරුම් අරගමු මම බලාගන්න මල් දෙකක් තිබ්බ එක වට්ටියක අනිත් පැත්ත වට්ටිය මල් කීයද තිබ්බ කියලා අපි දන්නේ නැහැ. හැබැයි පුතේ දැන් ඔක්කොම එක වට්ටියකට දැම්මහම ගොඩවල් දෙකක් තියෙනවා මේ එකතු කිරීමේදී ඔන්න අපිට ගොඩවල් තුනක් හම්බවෙච්ච අවස්ථාවක් තිබුණා. හරි? දැනට අපිට ගොඩවල් දෙකක් තියෙනවා. ඒ ගොඩවල් දෙකෙන් අපි දන්නේ එක පැත්තක් විතරයි. අනිත් පැත්ත තියෙන කීයද කියලා අපි දන්නේ නැහැ. හැබැයි ඔක්කොම එකතු කරාම තියෙන මල් ගාන නම් අපි දැන් දන්නවා නේද හරි එහෙනම් අපිට හරිය ලේසි දෙයක් කරන්න තියෙනවා බලන්න
මෙතන මල් දෙකක් නේ තියෙන්නේ. එහෙනම් මේ මල් දෙක අනිවාර්යයෙන්ම මෙතන තියෙනවද නැද්ද? එක පැත්තකින් එවලා තියෙනවද නැද්ද? තියෙනවා. ආ එහෙනම් මෙතන තිබ්බ මල් දෙකම මෙතනින් අයින් කරමු. ඔන්න මේ මලයි තමයි මෙතන තිබ්බ. මේ මල් දෙක අපි අයින් කරලා අරගත්තා. එහෙනම් දැන් මෙතන තිබ්බ මල් ගාන නේද මේ ඉතුරු වෙලා තියෙන්නේ? ඉතුරු වෙලා තියෙන මේ පැත්තෙන් ගෙනාපු මල් ටික නේද? කීයක් තිබිලාද? කීයක් තිබිලාද? දෙකක් තිබිලා නේද මේ මල් දෙක තමයි මෙතන තිබිලා තියෙන්නේ. ඔන්න මේ මල් දෙක මෙතන තිබිලා මේ මල් දෙක මෙතන තිබිලා මේ මල් දෙක අතරන් ගියලා මේ මල් දෙක අතරන් ගියලා තමයි මල් හතරක් වෙලා තියෙන්නේ. තේරුණාද? පැහැදිලිද? ඔව්. හරි. එහෙනම් ඔන්න මල් කතන්දරය අපි කිව්වේ එකේ පන්තිය දෙකේ පන්තිය. දැන් මල් කතන්දරේ පැත්තකින් තියලා ඔන්න අපි ඉලක්කම් වලට එනවා සංඛ්‍යා වලට එනවා. හරි? හා මෙහෙම අපි ඔන්න අඩු තැන පිරෙව්වේ පුංචි කාලේ. දැන් බලන්න බලන්න. හරි අපි සරල ගැටලුවක් අරගෙන පැහැදිලි කරගමු. ඔන්න තියෙන පොතේ ඔක්කොම මෙතන 8. එකතු වෙලා තියෙනවා කීයද කියලා අපි දන්නේ නැහැ. සමානයි දැන් ඔක්කොම හැබැයි තියෙනවා පොතේ 10ක්. දැන් බලන්න 8ක් එක පැත්තක තිබිලා. අනිත් පැත්තෙන් ආවේ කීයද කියලා අපි දන්නේ නැහැ. හැබැයි දැන් ඔක්කොම තියෙනවා 10ක්. හරි. මේ 10ෙන් මෙන්න මේ අපි කලින් තිබ්බ 8 මෙන්න මේ තිබ්බ 8 අර අපි මල් අයින් කරා වගේ මෙන්න මේ 8 අයින් කරගත්තොතින් මෙතන තියෙන ගාන අපිට හොයාගන්න ලේසියි නේද? ආ මේ 8 අයින් කරපුවාම එනවා 9යි 10යි නේද? 10 වෙනකන් ඉස්සරහට යන්න 8 අයින් කරපුවාම 9යි 10යි. ආ එහෙනම් මේ දෙක නේද තිබිලා තියෙන 10 වෙන්න. ආ මේ දෙක නේද පුතේ තිබිලා තියෙන්නේ. ඔව් එහෙනම් ඔන්න දෙකක් තමයි මෙතන තිබිලා තියෙන්නේ. මෙන්න මේ නැති සංඛ්‍යාව තමයි අපිට හොයන්න තියෙන්නේ. ලේසියිද? ලේසි නේද? හරි. එහෙනම් ඔන්න මම තවත් ගැටලුවක් දෙනවා මේ වගේ. බලමු අපේ දරුවන්ට විසඳන්න හැකියාව තියෙනවද කියලා. හරි. ඔන්න තියෙනවා ඔක්කොම මේ පැත්තෙන් 7ක්, මේ පැත්තෙන් කීයද කියලා දන්නේ නැහැ. ඔන්න මේ පැත්තෙන් තියවලු ඔක්කොම 12ක්. හරි. මෙතන 7යි. ඔක්කොම අනිත් පැත්තේ යද්දි ඔක්කොම එකතු වුණාම 12ක්. එහෙනම් මැද දෙහිස් තැනේ කීයක් තියෙනවද? අනිත් පැත්තෙන් කීයක් ඇවිත් තියෙනවද? කවුද දන්නේ? කවුද දන්නේ උත්තරේ? ආ ආයුනි දන්න. ආයුනි මට එහෙනම් කියන්න බලන්න කීයද උත්තරේ කියලා කොහමද ගත්තේ කියලා කියන්න. ආයුනි ඔකියන්නේ 12 ඉඳන් 7ට ගිනව. 12 ඉඳන් 4ද 7 ඉඳන් 12ටද? 7 ඉඳන් 12ට. ආ ඒක තමයි. හරි 7 ඉඳන් 12ට ගණන් බලන්න. मेतन दोलहा දොළහේ මේ හත ඒ තිබ්බ හත අයින් කරපුවම තමයි මෙතන ඉතුරු සංඛ්‍යාව හොයා ගන්න පුළුවන්. එහෙනම් අපිට ලේසියම කරන්නේ මේ හත අයින් කරා නම් 7 ඉඳන් 12 වෙන. දැන් ඔන්න පුතේ හිතන්නකෝ මෙහෙම කැන්සල් තියෙන කියලා නැත්තම් ජෙල් බෝල තියෙන කියලා හිතන්නකෝ. හරි ජෙල් බෝල කියලා හිතමුකෝ අපි. මෙතන ජෙල් බෝල හතක් තියෙනවා. හරි. දැන් ඔක්කොම 12ක් වෙන්න නම් 8 9 10 11 12. ආ 8 ඉඳන් 12 දක්වා ජෙල් බෝල ටික නේද මෙතනට දාන්න ඕනේ. ඈ අතේ ඉඳ 8 9 10 11 12 කියලා ගණන් කරලා දාන්න ඕනේ මෙතන 12 වෙන්නේ. එහෙනම් ජෙල් බෝල කීයද? 1 2 3 4 5 දාන්න ඕනේ 5යි. නේද? හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් ඔන්න ටීචින් ළඟට දෙන්න හදන්නේ මේ වගේ අමාරු අමාරු හිස්තැන් ටික. හරි? හා. ඊට පස්සේ බලමු එහෙනම් අපිට මේ පැත්තෙන් ඔන්න හිස්තැන මේ පැත්තෙන් ඇවිත් තියෙනවා 3 ඔක්කොම එක 3 හැම ඇවිත් තියෙනවා ඔන්න ඔක්කොම 8. හරි? ගොඩවල් දෙක එකතු කිරීමේ පැති දෙකක් තියෙනවා නේද? පැති දෙකේ ඔක්කොම එකතු කරන්නයි තියෙන්නේ. බලන්න එක පැත්තක ගොඩක් තියෙනවා ඔක්කොම ගොඩ තියෙනවා. එහෙනම් අනෙක් පැත්තේ ගොඩ නේද? මේ 3ට 8 වෙනකන් එකතු වෙන්න දාන්න ඕනේ කීයද? 3 ඉඳන් 4 වෙනි එකක් දාන්න. 5 වෙනි එකක් දාන්න. 6ක් දාන්න. 7ක් දාන්න. 8 කියලා 8 වෙනි එකක් දැම්මම තමයි අනුපතේ 8ක් වෙන්නේ.
නේද? එහෙනම් 3 නම් අපි දාණයට ගණන් කරමු. 4 දාන්න ඕන. 5 දාන්න ඕන. 6 දාන්න ඕන. 7 දාන්න ඕන. 8 දාන්න ඕන. එහෙනම් කීයද දාන්න වෙන්නේ? කීයද දාන්න වෙන්නේ? 5යි. බොහොම හොඳයි. එහෙනම් අපිට දාන්න වෙන්නේ මේ පැත්තට 5. නේද? හරි. ඔන්න ඒ සරල ගැටලු කීපයක්. දැන් අපි 9 ට අලු සංඛ්‍යා වලින් මේ වගේ ගණන් හදන්න එකේ දෙකේ නෙවෙයි තාම ඉන්නේ. දැන් අපි 3 නේ ඉන්නේ. දැන් බලමු පුතේ මෙන්න මෙහෙම ගැටලුවක් ආවොත් අපිට. ඔන්න අපිට කියනවා 41. මෙතන හිස් තැන සමානයි. මෙතන තියෙනවා එකතු කිරීමේ ලකුණ. ඔන්න අපිට කියනවා උත්තරේ 55යි කියනවා. උත්තරේ කීයයි කියනවාද? 55. ඉතින් ඔන්න බය වෙලා ගේ කඩාගෙන දුවන්න එපා කොහෙවත්. කොහෙවත් දිව කියලා නොත්තරේ හම්බ වෙන්නේ නැහැ. ගාන ලොකුයි කියලා බය වෙන්න එපා. අපි දඬුයි කැටයි වෙන් කර ගන්නවා. කැට මුලින්ම බලනවා. දඬු ඊට පස්සේ බලනවා. කැට එක කැටයක් තියෙනවා. හැබැයි දැන් කැට කීයක් වෙලාද? 5ක් වෙලා. හරි වැඩි නේද? එකක් තිබිලා ඒක 5 වෙලා. එහෙනම් 2යි 3යි 4යි 5යි වෙන්න කීයද ගණන් දාන්න ඕනේ? කීයද ගණන් දාන්න ඕනේ? 4ක් නේද? ඔන්න අපි දානවා 4. එරස් දඬු 4ක් තිබිලා මෙතෙන්ටදී 5ක් වෙලා. එහෙනම් 4 5 කරන්න කීයද දාන්න ඕනේ? 4 නම් 5 කියලා කීයද දාන්නේ? 1යි නේද? ඒක එහෙනම් ඔන්න මෙතෙන්ට දැම්මා. එහෙනම් උත්තරේ 14යි. බලන්න සැකයි වගේ නම් බලමු අපි. ඔන්න 1යි 4යි. 4යි 1යි 5යි නේද? 4යි 1යි 1 5යි. හරි නේද? අපි හදලා තියෙනවා. හරි. හරියටම හරි. එහෙනම් තවත් ගැටලුවක් බලමු මේ වගේ මේ විදිහෙන්. හා. ඔන්න මම කියනවා අපි උඩ හිස් තැනක් තියමු මේ පාර. පහල තියෙනවා ඔන්න 25 එකතු කිරීමක් තියෙන්නේ. ඔන්න මෙතෙන් ඇවිත් තියෙනවා 76. ඔන්න උත්තරේ 76යි නෝ. ඉතින් අර කලින් කරා වගේම තමයි. ඉස්සෙල්ලාම කැට. දඬු පැත්තට යන්න බෑ. ඉස්සෙල්ලාම මේකේව කැට පැත්තට යනවා. පහක් තිබිලා ඒක හයක් වෙලා. පහේ නම් හය වෙන්න කීයක් දාන්න ඕනද පුතේ? පහේ නම් හය වෙන්න හය කියලා එකයි නේද දාන්න ඕනේ. එහෙනම් ඒක අපි මෙතනින් දැම්මා. කැට තියෙන පැත්තෙම කැට දාන්නියා. ඊළඟට ඔන්න දඬු පැත්තට එනවා. දඬු දෙකක් තිබිලා ඒක හතක් වෙලා. එහෙනම් දෙක හත උනේ 3 4 5 6 7. මෙන්න මේ ටික ගණන්වහම නේද? එහෙනම් මෙතන දඬු කීයක් තිබුණද? 5ක් තිබිලා. එහෙනම් ඔන්න උත්තරේ 5යි. හරි? දැන් සැකයි වගේ නම් අපි බලමු. 1යි 5යි. 5යි 1යි 6යි. 5යි 2යි. 5යි 6යි 7යි. හරිද? උත්තරේ ඔන්න නිවැරදි. නේද? අපේ උත්තරේ හරිද කියලා අපිම බලා ගන්නවා. නේද? එතකොට හොඳයිනේ. මොකටත් හොඳයි කියලා ඔන්න අපිම බලා ගත්තා. හරි. ඔන්න පොතේ එහෙම ඒ කිස්තෑ ආවෝ. දැන් අපි මේ විදිහ එකතු කිරීම එකම මෙන්න මෙහෙම එකතු කිරීම ටිකකුත් බලවනේ නේද? ඔන්න තියෙනම කොටු දෙකක් ඒත් එක්ක උඩ එකතු කිරීමේ කොටුවක්. හරි. අපිට ඔන්න දෙනවා මෙන්න මෙතන හිස් තැන් දෙකක්. හරි. අපිට කියනවා 27 මේ පැත්තෙන් තියෙනවා. ඔන්න මෙතන තියෙනවා 48. ඔන්න එකතු වෙ විදිහට 48ක් ඇවිත් තියෙනවා. හරි. කලබල වෙන්න දෙයක් නැහැ. බය වෙන්න දෙයක් නැහැ. අපිට 27ත් එක කීයක් එකතු වෙලාද 48 හැදෙන්නේ කියලානේ බලන්න තියෙන්නේ නේද? හරි. ලොකු ලොකු ගණන් දිහා බලන්න එපා. ඉස්සලාම චූටි චූටි ඒවා දිහා බලමු අපි. හරි. 7 8 වෙලා තියෙනවා නේද? 7 8 වෙන්න නම් 8යි කියලා එකන දාන්න ඕනේ. ඒ එක මේ පැත්තෙන් දැම්මා. ඔන්න 2 4 වෙලා තියෙනවා. 2 ඉඳ 4 දක්වා ගිහින් තියෙනවා දඬු. නේද? 2 3 4. එහෙනම් 2යි. ඔන්න එහෙනම් දඬු දඬු තියෙන පැත්තෙන් දියන්න ඕන. 21යි උත්තරේ. අපි දැන් ඔන්න මේ වගේ ගැටලු හදුවානේ බලන්න. 7යි 1යි. කැටයි කැටයි. 7යි 1යි 8යි. හරි. දඬුයි දඬුයි. 2යි 2යි. 2යි 2යි 4යි. හරි නේද අපේ උත්තරේ? හරි. හොඳයි. එහෙනම් ඔන්න දුවේ පුතේ අපි ඉගෙන ගත්ත මෙන්න මේ එකතු කිරීම ආශ්‍රිතව එකතු කරනකොට ගොඩවල් දෙකක් එහෙම නැත්නම් තුනක් හතරක් එකතු වෙන්න පුළුවන්. අපි ඔන්න ගොඩවල් දෙකක් එකතු කරනකොට මැද හිස් තැනක් ආවොත් ඒක ගොඩක් හිස්ස තිබුණොත් නේද? තියෙන ගොඩේ ඉන්න දැන් ඔක්කොම තියෙන තැනට කීයක්
දාන්න ඕනද? ඒක තමයි එකතම හිතන්න තියෙන්නේ. එතකොට ලොකු ලොකු ගැටලුවාව කියලා කලබල වෙන්න දෙයක් නැහැ, බය වෙන්න දෙයක් නැහැ අපිට. කරන්න තියෙන්නේ සරලව කැඩ පැත් ඉස්සෙල්ලාම ගත්තා, දණු පැත් ඊළඟට බැලුවා. ඊට පස්සේ ඔන්න අදාළ පිළිතුර ගොඩ නගා ගත්තා. හොඳයි. තව එකම එක ක්‍රියාකාරකමක් අපි බලමු. අපිට තිබ්බා මෙන්න මේ වගේ නේද? ආ ඔන්න කොටු තුනක් දක්වා පඩි තුනක් උඩට නගින්න තිබ්බ ඒවා තිබුණා. අපි බලමු ඒ වගේ එකක් ආවොත් අපි කොහොමද දැන් මැද්ද හිස්තැන් ආවොත්. ඔන්න අපිට තියෙනවා මෙතන ඉහ හරි මෙතනට දානවා අපි පනස් හතර හරි හා ඊට පස්සේ දානවා අපි මෙතනට 35 හරි ඔහම දීලා අපිට කියනවා ඔන්න හිස්තැන් සම්පූර්ණ කරන්න කියලා හරි ඔන්න අපේ ගැටලුව අපි බලමු 54යි මේ පැත්තේ තියෙනවා 35යි මෙතන තියෙනවා 30 දැන් කොහොමද මේ තියෙන සලස්මේ හිස්තැන් පුරවන්නේ එකතු කිරීම තමයි අපි මේ විදිහට කරේ එකතු කිරීමක් තියෙන්නේ හරි අපිට පුළුවන් මුලින්ම හිතේ මෙන්න මෙතන නේද මෙතන නම් ලේසියෙන් හදාගන්න පුළුවන් මේකයි මෙතන එකතු කරලා මෙතන එක අපි ඉස්සෙල්ලාම හොයමු බලන්න හරි 30 ට කීයක් එකතු වෙලාද 54 හැදලා තියෙන කියලා අපි අහන්නේ නේද හා එහෙනම් බලමු බිංදුව 4 උනේ කොහමද බිංදුවක් 4 උනේ 1 2 3 4 හතරක් ගෙනihinලා නේද බිංදුව 4 උනේ හතරක් එතනට දාලා 3 5 උනේ 3 5 උනේ කුසියේ නෙවෙයි 3 5 හරි ගැටලුවේ 3 5 උනේ කොහමද 4 5 එහෙනම් 2ක් එකතු වෙලා නේද බලන්න කැට පැත්ත ඉස්සලා බලුවා බිංදුව 4 උනේ හතරක් අපි අනිවාර්යෙන් අරන් එන්න ඕන කැට බිංදු වෙන හතර දක්වා 1 2 3 4 කියලා නේද හා 3 5 උනේ 3 න 4 5 දඬු දෙක එකතු වෙලා එහෙනම් ඔන්න අපි ඉස්සන පුරව ගත්තා හරි ඊළඟට බලමු අපි එහෙනම් දැන් මෙතන 35 දිනවා එහෙනම් මෙතන හිස්තන පුරව ගන්න අපිට පුළුවන් නේද හරි 4 5 උනේ කොහමද කැට කැට 4 5 උනේ 4 න 5 එකක් ඉස්සරහට ඇවිල්ලා ඒත් එක්කම 2 3 උනේ 2 3 උනේ කොහමද 2 තියෙන තැනට තව 3 කියලා එකක් අපි දාලා ඔන්න එහෙනම් එතන උත්තරේ 11යි හරි මෙතන උත්තරේ හදාගන්න හරිම ලේසි කැටයි කැටයි බලනවා 4යි 5යි දින 5යි 4 5 න 4ක් යමු 6 7 8 9 එහෙනම් 9යි ඒත් එක්කම 5යි 3යි දඬුයි දඬුයි 5 න 6 7 8 8යි එහෙනම් උත්තරේ 89යි ඔන්න හිස්තැන් පිළිවෙල එකතු කිරීමේ ඔන්න පොතේ මෙන්න මේ වගේ හා මැද්දෙන් අපිට හිස්තැන් තියලා දුන්නොත් බය වෙන්න එපා කලබල වෙන්න එපා හදිසි වෙන්න එපා කට වෙනම බලන්න දඬු වෙනම බලන්න ඊට පස්සේ අපේ පිළිතුරු නිවැරදිව ගොඩනගා ගන්න හොඳයි එකතු කිරීමේ පාඩම එහෙනම් අමාරුද නැහැ නේද හරිම ලේසි හොඳට ඔන් එකතු කරන්න ඕනේ පාඩම හොඳින් තහවුරු කරගන්න නිතර නිතර අභ්‍යාස කරන්න ඕනේ අමතක වෙනකන් ඔන්න කොහෙන්වත් පැත්තකින් තියලා මේ ලබාගත දැනුම තියන්න එපා. පෙට්ටගමේ දාලා ලොක් කරලා අරන් තියන්න එපා. නිතර භාවිතා කරන්න එකතු කිරීම මේ වගේ ගැටලු අරගන්න හදන්න. එතකොට අපේ පාඩම හැමදාම අපිට මතක තියාගන්න පුළුවන් වෙනවා. හොඳයි. එහෙනම් දරුවනේ අපි තවත් අලුත් පාඩමකින් තවත් අලුත් දවසකදී ආයෙමත් හම්බ වෙමු.